ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ බැල්ටිමෝ පාලමේ ගැටුණු නෞකාවේ ටොන් 764ක අන්තරාකාරී අපද්‍රව්‍ය ඇති බව ඇමරිකා පුවත් සේවා වාර්තා කරනවා. පසුගිය මාර්තු 26 වෙනිදා සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ඩාලි නෞකාව ශ්‍රී ලංකාව වෙත බහලුම් රැගෙනෙමින් සිටියදී ඇමරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ පාලමක ගැටි අනුතරට ලක් වූයේ. එම සිදුවීමෙන් පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයන් 6 දෙනෙකුද මිය ගියා. කෙසේ වෙතත් මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ බහලුම් පනස් හයකම ඇත්තේ අන්තරාකාරී පුපුරන ද්‍රව්‍ය හා ගිනි ගන්න අසුළු ද්‍රව්‍ය බවයි ඇමරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය පවසන්නේ. එහි අනිකුත් බහලුම් 4644 තුල ඇත්තේ මොනවාද යන්න තවමත් සොයාගෙන නැහැ. මෙම නෞකාව බැල්ටිමෝ වෙත පැමිණීමට පෙර ලෝ විශාලතම නාවික කඳවුර වන නිව්යෝක්, නෝෆෝක් සහ වර්ජිනියා වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එහි මීළඟ නැවතුම කොළඹ වූ අතර අලුත් අවුරුද්දෙන් පසු නෞකාව මෙහි ළඟා වීමට නියමිතව තිබුණා. अमेरिका स्वदेश आरक्षक दिपार्तमेंतु नौकाव अनुतुरट पत्तु स्थाने जलय किमिदुं करुवांट अनारक्षित बावट देन संधान करते बेनवा अमेरिकावे साइब आरक्षण एजेंसियक निल नोवन वार्तावाक पवसाने अमेरिका विरला आरक्षक खंडायमाक हानियट पत बहालुं धातुनाक परीक्षा किरीम आरंभ कर ऐति बावाई अंतरायकर सह यम सौख्य अवधानमाक एतिकल हैकि द्रव्य एहि अडंगुद यन वग ओन परीक्षावट लक् करन बावाई एम वार्ताव पवसाने नौकाव ऐतुलत गेलुं मिलियन 1.5 මාටක ඉන්ධන දෑති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. නෞකාවේ බහලුම් 4700ක් තිබී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙරද ශ්‍රී ලංකාවට පැමිණි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව අප මුහුදු තීරයේ ගිලී යමින් සිදු කළ විනාශය අදටත් මුදලින් තක්සේරු කර ගන්නට බැරි තරම් මුදලින් වන්දියක් ලැබුවද අප ධීවර ජනතාවගේ ජන ජීවිතයට හා වෙරළට සිදු වූ හානිය මෙතෙකයි කිව නොහැකි. එසේම කොළඹ වරායට එංගලන්තයෙන් ගෙන සායනික අපද්‍රව්‍ය මෙරටින් යලි ප්‍රතිඅපනයන කළේ සමස්ත මාධ්‍යෙම දැඩි හෙළිදරව් කිරීම මැදේ බව නැවත මතක් කළ යුතුයි. මෙම නැවේ ඇති බව පැවසෙන අන්තරායකර බහලුම් ප්‍රතිඅපනයනයට ගෙන ඒවාද නැතහොත් අප රටේම වලදාන්න ගෙන ඒවාදැයි බලධාරීන් වහා හෙළිදරව් කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.